සුබදසන කොබ සියලුම දෙනාට අපි කැඳවා ගත්තා ඒ ආදරණීය සහෘදයා මේ මැදිරියට ඔහු මේ අහසත් පොළවත් හොඳින් හඳුනන තැනැත්තෙක් මේ මැදිරියට අපි කැඳවාගෙන එන බොහෝ සහෘදයන් එසේ නොනමා වන ඇති ඉතින් අද අපි මේ හඳුන්වා දෙන්නේ තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහත්මයා ආයි බලන්න ඔබට ආයි බලන්න දැන් මේ අහස පොළව ගැන හොයලා අහස දිහා බලන් ඉන්නේ නැතිනි පැය ගණන් දවස් ගණන් බලන් ඉන්නේ නැති මේ ඉර හඳ මේ තරු ටික කොහොමද හිට මෙහෙට වැනෙන්නේ කොහෙද මේ යන්නේ අපි කොහෙද මේ ඉන්නේ මිනිස්සු එලා ඉපදිලා මහා ප්‍රශ්න ගණනාවක් තියෙන්නේ නැති මේ අහස මුලින් බලපු කාලේ 1955 ඔබට අවුරුදු 9ක් විතර 9ක් විතර දැනුණනේ යමක් හොයන්න ඕනි කියලා මොකද්ද මේ කියලා හොයාගන්න ඒ වගේ කුඩා කාලයක මේ දරුවෙකුට එහෙම හිතෙන්නේ නැහැ ලේසියෙන් අනුර මහත්මයා ඔබට හිතුණා අපි පොඩ්ඩක් ඒ මතකය අවදි කරගමු එතකොට මම කුඩා කාලේ ඉඳලම මේ ඉරාන්දට බොහොම සැලකිල්ලෙන් දැක්කුව කෙනෙක් මොකද මට හිතා ගන්න බෑ මේ ඇයි කොහොමද මේ ආකාශ වස්තුන් මෙහෙම තියෙන්නේ කියලා කිසිම මේ කවුරු හරි එල්ලන් ඉන්නවද එහෙම නැත්නම් කවුරු හරි මුක්කුවක් ගාලා තියා ඉන්නවද කියලා හරි කුතුහලයි ඉතින් මගේ වැඩිහිටියන්ට ඒ කාලේ එච්චර විද්‍යා දැනුමක් තිබ්බේ නැහැ විශේෂයෙන් මගේ මාමලා අච්චිලා හරි මේ වැඩිහිටියෝ ඉන්නවනේ ඒගොල්ලන්ගේ ඇහුවට මේ විද්‍යාත්මක පදනමකින් යුතු උත්තර ලැබුණා ඒගොල්ලන්ගේ හඳ දෙයියෝ ඉර දෙයියෝ මල් ලව ඒක ඒ වස්තුන් වලට වන්දනාත් තියෙනවා ඉතින් මම ඒක ගැන දුක් වෙන්නේ නැහැ අත් වශයෙන්ම අපි ඉරට ගෞරව කරන්න ඕනේ ඉර හඳයි අපි පවතින්නේ හඳත් එහෙමයි හඳත් ඉඳලා අපි අපිට ලොකු සේවයක් කරනවා ඒක මම හිතන්නේ සාමාන්‍ය ජනතාව දන්නේ නමුත් ඉතින් මගේ විශේෂ සම්දිස්ථානයක් තමයි වර්ෂ 1955 ජූනි විස්ස මේ පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වුණා මම හිතන්නේ මේ ලංකාවේ ගොඩක් අය දැන් ඉන්න කට්ටිය පුර සූර්යග්‍රහණ අහලා තියෙන මිසක් ඇහෙන් දැකලා නැහැ මේ එවැනි සූර්යග්‍රහණයක් ඇති වුණාම සම්පූර්ණයෙන්ම කරුවල වැටෙනවා හරියට රාත්‍රී 12 මධ්‍යම රාත්‍රියේ වගේ ආස කරුවල යනවා ඒ සූර්යග්‍රහණය වැටෙන प्रदेश भूम सुड़ प्रदेश किलोमीटर दुनसी प्रदेश वगे समय सामान्य बैठे इट तड़ते अड़ता पेटन वेलावासी नूते पीटी मन इराई इतनी मेक मगे पास मैं तुंगनी पंत इन मत इत उर्दू हत अटक वायस कालवेना मगे तुंगनी पंत गुरु तुम्हें मट क्यू अट क्यूवा पंत इंट क्यूवा मेहम देना यू मे कलबल विपेट भाईपेला मे हरी उगे अस नरकड़ मे सूर्यग्रहण दिया बल्ला गया नूती ओवा क्यूवा मैं पड़ी का अब हरी लोक कुतुवाली अमर तभी भयगा कथा एक विस्तरे इन राहुन अरे मे तम की सूर्यग्रहण वेला थिंग मे සාමාන්‍ය වන වෙන්න වගේම එදත් මේ පෑව ඉර පායල ඉතින් සත්තු කියන්නේ මේ වවුල ආපහු නැවත ඇවිල්ලා ගස්වල එල්ලෙන්න පටන් ගත්තා කාක්ක කෑ ගහගෙන යන්න පටන් ගත්තා ඉතින් මේ දැන් අපේ ගෙවල් ළඟ ඒ දවස්වල කිරිපට්ටියක් තිබ්බා ඒ පට්ටියේ හරක් සාමාන්‍ය විදිහට හිටිය උදේ පාන්දර 6 විතර වෙනකන් ඊට පස්සේ ටික ඒගොල්ලන්ගේ කලබල ගතිය දැනෙන්න පටන් ගත්තා අමුතු විදිහට කෑ ගහන්න පටන් ගත්තා පුළු එහෙම සත්තු හිටියේ කාක්කෝ එහෙම බල්ලෝ එහෙම උඩු පුරන්න පටන් ගත්තා හරි අමුතු පරිසරයක් මැවුණා ඉතින් මැවිලා හරියට එදා මං හිතන්නේ අට අටමාර නවය විතර එනකොට මේ මහා ඝනාඳුරකින් ආස වැහෙන්න පටන් ගත්තා ලොකු වලාකුලක් ඇවිල්ලා ඉර වහන්නේ ඒ වගේ ටික ටිකට වහල් මේ එක පාටම මේ කරුවල වැටෙනවා හිතා ගන්න බෑ මොකද උනේ කියලා මොකද දැන් මගේ අත්දැකීම් මනු මගේ ජීවිතේ ඒ වගේ දෙයක් උන්නේ දවල් කාලෙදී
ඉතින් අපේ ගෙවල් වල ඉතින් කෑ ගහනවා ඉතින් අපේ ගුරුතුමිය කියලා තිබෙන්න මම වතුර වේසමකුත් දැස්ති කරගෙන හිටියේ ඉතින් අම්බලට හොරේ ඉඳියට බහලා තව යාළු දෙතුන් දෙනෙකුත් එක්කලා මේක දිහා බැලුවා අර වතුර වේසෙන් බලනකොට පේනවා ටික ටික හඳේ හඳේ මුවා කරනවා සූර්යයා සූර්යයා ඒක වල අන්තිමට මේ සම්පූර්ණයෙන්ම අඳුරු වුණා අඳුර වෙලා ඉතින් මම අර මේ දේශම තියා බැලුවේ නැහැ නිකන් උනුත් ආස දියා බැලුවා ඉතින් ඒ වෙලාවට අර සම්පූර්ණයෙන් වැහලා තියෙන නම ඇස්සෝල්ට අඳුරක් වෙන්නේ නැහැ උනුත් අර ටික ටික ඉවත් වෙනකොට වැහෙනකොට හරි ඉවත් වෙනකොට හරි බැලුවොත් තමයි ඇහැට මේ කියන්නේ දරුණු කිරණ ඇවිල්ලා හානියක් කරන්න පුළුවන් ඉතින් මේක මගේ ජීවිතයේ ලොකු සම්දිස්ථානයක් වුණා ඊට පස්සේ පහු කලක තව අවුරුදු දෙකක් ගියා 1957 ඔක්තෝබර් 4 තවත් මගේ කුතුහලය දවන තුන දෙයක් වුණා ඒ තමයි ලෝකයේ අභ්‍යවකාශ විද්‍යාවට පාත මේ හාපුරා අවතීර්ණ වීම ඒක උනේ 57 ඔක්තෝබර් 4 දින මේ සෝවියට් විද්‍යාඥයෝ ඉස්සර රුසියාව සමුහාණ්ඩුවක්නේ සෝවියට් විද්‍යාඥයෝ විසින් අභ්‍යවකාශ ගත කළා ඒ කියන්නේ පෘථිවි වටා කක්ෂගත කළා ස්පුට්නික් 1 කියලා කෘත්‍රිම චන්ද්‍රිකාවක්. ඉතින් මේ හැමෝම ඉතින් ඒත් ඒ කාලේ වෙනස් එච්චර දැනුමක් තිබ්බේ නැහැ මොකක්ද මේ චන්ද්‍රිකාව කියන්නේ කියලා. ඉතින් ඇහැට පේන්නේත් නැහැ පොඩි චන්ද්‍රිකාවක්නේ. ඉතින් හඳ නම් ඇහැට පේනවානේ. හඳරත් අපිට ස්වභාවික චන්ද්‍රිකාවක් හැදීනේ හඳ හඳුන්වන්නේ. ඒ කියන්නේ පොළොව වටේ ගමන් කරන කිසියම් වස්තුවක් තියලා නම් අපි ඒක චන්ද්‍රිකාවක් හැටියට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ චන්ද්‍රිකාව කෘතිම චන්ද්‍රිකාව පොළොව වටේ කක්ෂගත වුණා. ඉතින් ඒක ඉතින් රුසියාවට ඒ කාලේ සෝවියට් දේශයේ ලොකු ආරම්භයක්. ඉතින් මේන් පස්සේ ඇමරිකාවයි රුසියාවයි බොහොම තරඟෙට මේ අභ්‍යවකාශය ජය ගන්න මහන්සි වුණා. මහන්සි වුණා. ඉතින් ඒ පිළිබඳව ප්‍රවෘත්ති නිතර පුවත්පත්වල පළවෙනි පාඩම. දැන් පුවත්පත් කලාව පිළිබඳව කතා කරපු හින්දා ඔබේ අතිනුත් පුවත්පත් කලාවට විශාල මෙහෙවරක් වෙන කාලයක් වෙන්න පටන් ගන්නවා. මේ ළමා සංගරාම අපි ඒ ආරම්භයත් කියමු. ලේඛකයෙක් බවට පත් වෙන ඔබ එතනින් එහාට. ඔව්. එතකොට මම පාසල් ශිෂ්‍යයෙක්නේ. පාසල් ශිෂ්‍යයෙක් ඔය 1905 ගණන් වෙනකොට කොළඹ නාලන්දා මහාවිද්‍යාලෙම ඉගෙනගෙන හිටියේ. මං හිතන්නේ 6 වෙනි පන්තියේ මට හම්බුණා හොඳ ගුරුවරයෙක් ජේම්ස් ගුරුතුමා කියලා. එයා පන්තියට ඇවිල්ලා හැමෝගෙම ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මං එහෙදී මං හිතන්නේ වැඩිපුරම ප්‍රශ්න වලට උත්තර දුන්නේ මමයි. ඒ හින්දා මට අවස්ථාවක් දුන්නා මේ පන්ති හැමදාම එයා සිංහල කලේ ඒ ගුරුතුමා ආව ගාමම ඉදිරියට ඇවිල්ලා මේ රටේ තියෙන ප්‍රවෘත්ති දන්න ප්‍රවෘත්ති රටේ පිටරටවල තියෙන විස්තර විනාඩි 5ක් විතර පන්තියට කියලා දෙන්න කියලා. ඉතින් මට සෑහෙන ඉතින් හැමදාම මට පුවත්පත් කියවන්න සිද්ධ වුණා ඒ වැඩේ හන්ද. නමුත් ඉතින් ඒකෙන් මට අර මේ විද්‍යාව ගැන තිබ්බේ තොරතුරු ගොඩක් දැනගන්න හම්බුණා. ඉතින් ඒ අතරතුර මේ මහරගම සමන් මුද්‍රණාලයක් කියලා තිබ්බා. ඒගොල්ලෝ නිකුත් කළා ළමා සංගරාවක් උදේ කියලා. බොහොම ලස්සනට කවරේ වර්ණ කවරයක් දාලා තිබ්බේ. ඉතින් මේ ළමයින්ගේ සිත් ඇදිලා යනවා. ඉතින් හැම මාසයක් ගානෙම පාසලට මං හිතන්නේ එවනවා මේ උදේ සංගරාව. ඉතින් කැමති අයට ගන්න පුළුවන් බොහොම සුළු මුදලකට වගේ සත ගානකට වගේ තමයි මේ සංගරාව විකුණුනේ. ඉතින් මට ආසාවක් ඇතිවෙලා ඒ සංගරාවට ලිව්ව පොඩි පොඩි ලිපි. නමුත් එකක්වත් බලගොන්නේ නැහැ. ඉතින් ඔහම ගිහිල්ලා ඉතින් මට 8 වෙනි පන්තියේදී මං ඉගෙන ගන්න කාලේදී මට හම්බුණා මේ මිතුරෙක්. එයා මේ නුවර රිෂ්මන් විද්‍යාලයෙන් ආපු කෙනෙක්. එයාගේ තාත්තා ඒ කාලේ හිටියේ මේ ඇමරිකාවේ. ඇමරිකාවේ ඉඳලා ඇවිල්ලා එයාට පොත්පත් එවනවා. ඒ පොත්පත් එවන ඒවා අතර තිබ්බා මේ තාරකා විද්‍යාව ගැන පොතක් ස්ටාර්ස් කියලා. ස්ටාස් ඉතින් මේක මගේ ජීවිතේ ලොකු සම්දිස්ථානයක් ඇති කළා මේ පොත මේකේ එයා මට දුන්නාම බලන්න මම මේක මේ හැම වියක වෙලාවකම මේක බලන්න පටන් ගත්තා එයාට තේරුණා මට මේකට ගොඩක් ආසයි කියලා අන්තිමට මේ එයා දවස දිනපතාම වගේ මේක ගේන්න පටන් ගත්තා පන්තියට අන්තිමට මට එයා දැනගත්තා මේකෙන් මම ප්‍රයෝජන ගන්න විදිය අන්තිමට මට තෑග්ගක් හැටියට එයා දුන්නා එයාගේ නම රජ්ජු වර්ගුණ ගුණවර්ධන එයා දැන් ඉන්නේ තායිලන්තේ පදිංචි වෙලා ඉන්නේ
ඉතින් ඒ දීපු පොත මං හිතන්නේ මේ තාරකා විද්‍යාව ගැන පුදුම උනන්දුවක් මං මට ඇති කළා. ඉතින් මේ මම ඒ කාලේ මට මේ රාත්‍රී කාලේදී නොකඩව අහස දිහා බලන්න පටන් ගත්තා. අද වගේ නෙමෙයි. අද මං හිතන්නේ ග්‍රහලෝක කීපයක් තමයි අපිට බලා ගන්න පුළුවන්. නමුත් ඒ කාලේ ග්‍රහලෝකට අමතරව අපේ මන්දාකිනේ, ඒ කියන්නේ ශීරපතේ තියෙන මන්දාකිනේ ලොකු කොටසක් අපේ පීරියෙන් බලා ගන්න පුළුවන්. හරිම ලස්සන අහසක් තමයි ඒ කාලේ තිබ්බේ. දැන් අපිට නොපෙනෙන්නේ ඒ අහස අපේ වීදි ආලෝකයෙන්. ගෙවල් වල ඒ කාලේ මං හිතන්නේ ගොඩක් තිබ්බේ මේ කුප්පි ලාම්පු, එහෙම නැත්නම් ලාම්පු පත්තු කරන කාලය. පාරේ ගෑස් ලාම්පු තිබ්බේ. එතකොට එච්චර එළියන්නේ නැහැ. අහසේ එළිය ඊට වඩා ඔව්. ඉතින් මේ හොඳ ලස්සන හඳ වුණත් මීට වඩා දීප්තිමත් බැබළුනේ කාලේදී. අනිත් එකයි මේ වායුගෝලය දූෂණය වෙලා නැහැ අද වගේ. අද වාහන වලින් පිට කරන දුම හඳයි. එතකොට වෙනත් වෙනත් කර්මාන්තාලයෙන් පිට කරන අපද්‍රව්‍ය හින්දා මේ අපේ වායුගෝලය දූෂණය වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ අපිට දැන් අර පැහැදිලි ආසක් දැක ගන්න බෑ. දැක ගන්න අවශ්‍ය නම් යන්න වෙනවා ඈත පළාතකට. වැඩි මේ විශලතාදී තියෙන පැත්තකට. දැන් මේ ලංකාවේ ඔබ ওই විදිහට ආස දකින්නකොට ලෝකයේ අභ්‍යවකාශය පිළිබඳව ගවේෂණ ආරම්භ කරලා තිබ්බා මේ වෙනකොට. මුලින්ම ලෝකයේ අභ්‍යවකාශය පිළිබඳව සොයා ගැනීමකට ලක්ුණේ එහෙම නැත්නම් යම් කිසි වෙනසක් ඇති කරේ මොන කාලයේද බලමුද? අභ්‍යවකාශය එහෙම යන්න වෙනවා අපිට 1610 වගේ ඈතට. ඒ කියන්නේ ගැලීලියෝ ගැලිලි තමයි මේ දුරේක්ෂණ නිපදවුවේ. ඒ ඉස්සෙල්ලා මේ අස්කරණ නිපදවන කෙනෙක් අභ්‍යවකාශ තරණයක් සඳහා යොමු වුණේ මේ යුරි ගගාරින් අභ්‍යවකාශගත වුණානේ. ඒ තමයි මිනිසා මේ අභ්‍යවකාශ ජයගත් දවස. ඒ කියන්නේ 1961 අප්‍රේල් 12 තමයි සෝවියට් ජාතික එහෙම නැත්නම් රුසියානු ජාතික යුරි ගගාරින් අභ්‍යවකාශ ජයගත්තේ. එදා මුළු මේ මිනිස්සුන්ට අමුතුම, ඒ කියන්නේ මේ මිනිස්සු පුදුම විදිහට මේ සෝවියට් දේශය දිහා බලන්න පටන් ගත්තා. ලෝකේ දියුණුම රට හැටියට ඒක පිළිගන්න පටන් ගත්තා. ඉතින් මේක මම හිතන්නේ ඇමරිකාවට ලොකු මේකක් වුණා. පස්සේ ඇමරිකන් අයත් මාන්සියලා මේ මර්කරි යෝජනා ක්‍රමය අර්ථයෙන් ඒගොල්ලොත් මේ ජෝන් ග්ලෙන් තමයි ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ අභ්‍යවකාශගත කළේ. ඊට ඉස්සෙල්ලා දෙන්නෙක්ව උඩට ඇරලා පල්ලෙහාට ගෙන්න ගත්තා. නමුත් ජෝන් ග්ලෙන් තමයි ලෝකෙ වටේ තුන් පාරක් ගිහිල්ලා පොළොට ආවේ. දැන් මේ ඔව් දැන් ඔය අහස ගැනයි මේ මේ අනුරසී පෙරේරා කියන මේ සහෘදයානන් මේ මට දැනෙන්නේ පොතක් විදිහට. ඔබතුමා කතාවක් කියනකොට අර මුලින් කතාවක් කිව්වනේ අර අහස දැක්ක විදිය. වවුල්ලෝ ගේ කලබලේ ඒ අහස තිබුණ විදිය. මේ ඔක්කොම අර මේ ප්‍රබන්ධිත කතාවල අපිට තේරෙනවනේ මෙන්න මේ සම්දි සිද්ධාන්තයන් සිද්ධ වුණා කියලා. හරි අපූර්ව පොතක් හරි බොහොම සුන්දරයි මේ උන්දෙක කතා කරනකොට. මට හිතුණා ඔබෙන් අහන්නට ඔබේ ලේඛන කලාවේ මුල් අවධිය පිළිබඳව අපි මුලින් කතා කරානේ. විදුමින සහ විදුසර මේ විදිහට ඔබේ ලේඛන කලාවත් අවදි කිහිපයක් ඔස්සේ ගලාගෙන යනෝනේ. අපි ඒ ආරම්භයටත් පොඩ්ඩක් යමුද? කොහොමද ඒ පුවත්පත් කලාවට මේ විද්‍යාව පිළිබඳව දැනුම එකතු කරන්න ගත්ත කාලේ? ඇයි ලියන්න හිතුනේ? කොහොමද මේ මූලාශ්‍ර සපය ගත්තේ? ඒක හරි අපහසු කාර්යක් වෙන්න ඇති ඔබට ඒ කාලේ. අර මට ලේඛන කලාව ගැන ආසාවක් තිබ්බනේ. ඒ ආසාව මත මම උසස් පෙළ ආදරණ පස්සේ ලැබෙන විවේකයේදී කොළඹ තියෙන ප්‍රධාන පුස්තකාලවලට යන්න පටන් ගත්තා. ඒ කියන්නේ බ්‍රිටිෂ් කවුන්සිල්, එතකොට ඇමරිකන් සෙන්ටර්, එතකොට මහජන පුස්තකාලය වගේ තැන්වලට ගිහිල්ලා ඒවැ තියෙන පොත්පත් සංගලා බලන්න පටන් ගත්තා. බලනකොට ඉතින් ඒවැනුත් මගේ දැනුම එන්න පටන් ගත්තා. නමුත් මම මේ දැනුම අනිත් අයට යාළුවන්ට කියනකොට ඒගොල්ලන්ට හින, ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොනවද මම කියන්නේ කියලා. එතකොට හඳට යන හැටි, හඳ තියෙන දුර, අරවා මේවා මෙනින් ගහලෝක් ගැන කතා කරනකොට ඒගොල්ලන්ට කට අරගෙන බලා ඉන්න නිසා මගෙන් ප්‍රශ්න අහන තරම් එච්චර මේ දැනුමක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ බොහොම මඟ දැනුමක් අපේ සමාජයට මේ කියන්නේ 60 ගණන් වල තිබ්බේ. ඉතින් මට තේරෙනවා මේ මේ විෂයන් දියුණු රටවල සෑහෙන දියුණු වෙලානේ. මිනිස්සුත් යවනවා අභ්‍යවකාශයට. එතකොට දැන් හන්දිය ගැන පරිශන පවත්වනවා. ඒ හින්දා මේ විෂය දියුණු කරන්න ඕනේ කියලා මට කල්පනාව. මේ වෙනකොට කවුරුත් මේක ගැන මේ හොයන අදහසක් තිබුණේ නැහැ. මම ඇත්ත වශයෙන්ම මේ අභ්‍යවකාශය පිළිබඳ අලුත් තොරතුරු ටිකක් දැනගත්තේ ඒ කාලේ හිටිය ආචාර්ය ඊඩබ්ලිව් අධිකාරම් කියලා මහත්මයෙක්. මේ එයා නවීන විද්‍යාව කියලා සංග්‍රහයක් පළ කළා.
පනස් ගණන් වල ඉඳලා ඒකේ තොරතුරු ටිකක් එයා සැපෙව්වා මේ තාරකා විද්‍යාව අභ්‍යවකාශ විද්‍යාව ඊට අමතරව ඉතින් දැනගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ සිංහලයට ඉතින් මේ මම ඉතින් ගිහිල්ලා විදේශ ඇමරිකන් සෙන්ටර් බ්‍රිටිෂ් කවුන්සිල් වලින් ගන්න පොතපත බලලා ගෙදරට ගෙනල්ලා ඒ ලිපි මේ පරිවර්තනය කරන්න පටන් ගත්තා. එතකොට මගේ පියා මට ලියන කොළ ගෙනත් දෙනවා. ඉතින් ඒව ලියලා ලියලා මගේ උසට තරම් මම පරිවර්තනය කරන ලිපි ලිව්වා. ඉවරයි ඉතින් දැන් මට ඒත් බයයි මගේ සිංහල ගැන. මම මොකද සිංහල විශාරදෙක් නෙමෙයි. वचन हरियट पावच मिनसुंड तीरन मम की लियन दे अनीत वेटे विद मेक सरल मेक गमी मट ई थिंक हर प्रश्न इतनी नुमत इनको मे मम ई थिंक अमेरिका तानापति कार्यलय अमेरिका प्रभुत्ल पुअपतक निकुत करना एक काले मास ඉතින් ඒ කස්තු මහත්මයා හම්බ වෙලා අඳුරගෙන එයාගෙන් තොරතුරු ලබා ගත්තා. ඉතින් ඔහොම යනකොට 1966 මේ මාසෙදී වගේ මේ හඳට යවුවා ඇමරිකන් විද්‍යාඥයෝ සර්වේ එක කියන සර්වේ යෝජනා ක්‍රමයේ ගොඩක් සර්වේ ආන හැදුවා පාක් හයක්. ඒකේ පළවෙනි එක ගොඩ බැස්සුවා හඳ මතට සිවුරෙන්. කියලා පින්තූර යන්න පටන් ගත්තා. නමුතු ඇමරිකාවට ඉස්සෙල්ලා යවුවා රුසියන් විද්‍යාඥයෝ ලූනා. ඒ ලූනා කාණ්ඩේ යවුවා ලූනා නමේ. නමේ යවලා ඒකෙන් තමයි ඉස්සෙල්ලා මහපුර අපේ පොළොවට පින්තූර එව්වේ හඳේ පිළිම හඳ පිළිබඳව. ඉතින් නමුත් මේක රුසියන් විද්‍යාඥයෝ හඳට ගොඩබස්සු වේ යන්නේ පින්තූර ලෝකටම බෙදලා දුන්නේ ඉංගලන්ත විද්‍යාඥයෝ. ජොටල් බැංකේ හිටපු මේ ඒකෙන් ජොටල් බැංක කියන්නේ මේ අභ්‍යවකාශයේ තොරතුරු සොයන රේඩියෝ දුරදක්නක් තිබ්බා. ඒකෙන් අරගෙන තමයි සර් බර්නඩ් ලවෙල් කියන විද්‍යාඥ ප්‍රධාන අනිත් විද්‍යාඥයෝ ඒ තොරතුරු ලෝකෙටම බෙදුවේ. ඊට පස්සේ තමයි ඉතින් රුසියන් විද්‍යාඥයෝ ඒගොල්ලන්ට කෙලින්ම පින්තූර යවුවේ. ඉතින් ඒ වුණාට එච්චර විස්තර හම්බ වෙන්නේ නැහැ ඇමරිකන් විද්‍යාඥයන් හොයා ගන්න තරම් විස්තර අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අතරතුර අර එඩ්ඩී ධර්මසේන කියන ඇමරිකාන් ප්‍රවෘත්ති පුවත්පත් කරපු කතු මහත්මයා මට කිව්වා මේ තියෙන සර්වේ යන විස්තර දවස් 3ක් ඇතුළත මට ගෙනත් දෙන්න කියලා ලිපියක් ලියලා. ඉතින් මම දවස් 3කින් ගිහින් දෙන මගේ නම සඳහන් කරන්න නැතුව ගිහින් දුන්නා මේ මාත්‍යයක බාරගත්තා. මම ඒ පැත්ත පළාතවත් ගියේ නැහැ සති දෙක තුනක් යනකම්. මොන හදිස්සියෙන් මම ඇමරිකාන් ඒ සෙන්ටර් ඒ පුස්තකාලයට යනකොට මාත්මේ මාව දැකලා එතන සේවය කරන නිලධාරී මාත්මේ මාව එක්කන් ගියා. එක්කන් ගියාම වා මොකද ආවේ නැත්තේ කිසිම තොරතුරක් නැහැ නමවත් නැහැ ලිපිණියකුත් නැහැ දියුමක්වත් තේවන්නේ මේ මොකද්ද නම කියලා ඇහුවා. එතකොට මට භාවිතා ගන්න ඒසි පැන කියන්නේ ඉතින් දුන්න ඒ සිපර කියලා එන තම සුමාන දෙකකින් එන්න ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. ඉතින් මම සුමාන දෙකකින් ගිහිල්ලා හම්බුණා. හම්බෙච්චලා මට ඒ ඇමරිකාන් ප්‍රවෘත්ති පුවත්පතේ පිටපතක් දීලා බලන්න කිව්වා. ඉතින් මම පිටු පෙල්ල පෙල්ල බලනකොට මොනවා මැද පිටු දෙක දැක්කා. මැද පිටු දෙක සම්පූර්ණයෙන්ම වගේ දාලා තිබ්බ මගේ ලිපිය. පින්දුරත් එක්ක ඉතින් මට හරි සන්තෝෂයි. මේ මගේ අතේ තියෙන්නේ හන්දට ගිය අපූරු ගමන අනුර මහත්මයා අතින් ලියවුණ පොත. මේකේ ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. අපි ඒකත් කෙටියෙන් මතක් කරමු. මොකද මේ පොත ඉතාමත් මේ පරිශනාත්මක පොතක්. මම හිතන්නේ මේ පොත තුල තිබෙනවා මේ පොත මම හිතන්නේ දැන් නම් හොයාගන්න බෑ. මේක ඔබතුමාගේ අතේම තියෙන පොතක්. මේ පොතේ මේ කතන්දරය තමයි පොඩ්ඩක් කෙටියෙන් සඳහන් කරන්නේ. ඔය හඳට ගිය ගමන අල්ලලා ලියපු පොතක් මම. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා මම ලිව්වා මුල්මාගේ පොත විනෝදෙන් විද්‍යාදනම කියලා පොතක්. මේ පොතත් එක්ක අපි මේ ආතර්සික්ලාක් මහත්මයාගේ හමු වීමත් පොඩ්ඩක් සඳහන් කරන්නට ඕනේ. ඉතින් ආතර්සික්ලාක් මහත්මයා හම් වෙන්නේ මම විදුපින පුවත්පතේ වැඩ කළා. විදුපින තමයි ලංකාවේ ප්‍රථම විද්‍යා පුවත්පත. ඒක වර්ෂ 1966
මම හිතන්නේ අවසාන භාගයේදී එලිදැක්කුවේ ඒ දැක්කපු එකට මාව එතනට ඇව්වා මේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති කරපු කර්තෘ මහත්මයා එතන ප්‍රධාන කර්තෘ තිස්ස ගුණතිලක මහත්මයායි වැඩ කළේ එයා ළඟට මාව ඇව්වා මාව විදුමින කර්තෘ හැටියට වැඩ කළේ එස්එම් බන්දුසීල මහත්මයා එයාට අඳුරල දුන්නා අඳුරල දීලා මේ මට වැඩ කරන්න හම්බුණා එතන විදුමිනේ ඊට පස්සේ තමයි මේ ඔය එයාත් එක්ක ගලා විනෝදෙන් විද්‍යා දෙනු දෙවෙනි පොත හැටියට කරන්න ගිය අතසි ක්ලාක් එක්ක සම්බන්ධ වෙලා හඳට යන හැටි කියලා ඒක මට මුද්‍රණය කරගන්න බැරි වුණා නමුත් මේ හඳ ගමනත් එක්කම තමයි ඔය පොත මම ප්‍රසිද්ධියට පත් කළේ හඳට ගිය අපුරු ගමන ඒකදී මුල්ම පිටවත පිළිගන්නේ ඇමරිකානු තානාපති ඇන්ඩ්‍රියු කොරී කියන මහත්මයාට. ඔව්. ඔහුට මම අමතරව පොත් තුනක් දුන්නා මේ අජරාකාශ ගාමින් තුන්දෙනාට දෙන්න කියලා. ඔහුත් එක්ක ගියපො. ඔව් කළා මට අනිල් ආම්ස්ටෝන් දීමකුත් එව්ව ස්තුති කළා. අපේ රටේ මෙහෙම සම්පත් තියෙනවා කියලා. මෙහෙම දැනුම සොයා ගිය මෙවැනි සහෘදයන් මෙවැනි කලාකරුවන් හිටියා කියලා මෙවැනි මේ විද්‍යාඥයන් හිටියා කියලා. අපේ පරපුරේ දැන් පරපුරේ නම් සමහර විට අනුර මහත්මයා නොදන්නවා වෙන්නටම පුළුවන්. නමුත් මෙහෙම වටිනා සම්පත් අපේ රටේ බොහොම අතලොස්සයි ඉඳලා තිබෙන්නේ. මොකද මමත් ඒ යුගයෙන් ගොඩක් මෑත යුගයට එන කෙනෙක් නිසා. ඉතින් මේ පොත් තුල තිබෙන මේ ගැඹුරු පරේෂණාත්මක සඳහන් සහ මේ සඳහා ඔවුන් ගෙන තිබෙන මහන්සිය මේ සඳහා මූලාශ්‍ර හැවීමට උන්ට කොපමණ කාලයක් ගත වෙන්නේ නැද්ද මේ අනුර මහත්මයාට මේ පොත් පරිශීලනය මේ යුගයේ දරුවන්ට කුඩා දරුවන්ට ඇත්තටම ලැබෙන්නේ නැහැ මේ ඉඩකඩ ලැබෙන්නේ නැහැ මේ පොත් සොයාගෙන කියවන්නට පුළුවන් නම් ඔබේ දරුවාට මේ පොත් කියවන්නට සැලැස්වීම ඔබේ යුතුකමක් මේ පොත සඳහන් වෙන අසූරියා සහ ග්‍රහයෝ අනුර සී පෙරේරා මහත්මයාගේ ඉතාමත් ජනප්‍රිය වුණ ග්‍රන්ථයක් තමයි මේ ග්‍රන්ථය මේ ග්‍රන්ථයේහි සියලු ග්‍රහයන් පිළිබඳව සූර්යා පිළිබඳව ඒ වගේම ආකාශ වස්තුන් මේල හැසිරීම මේ සියලු දේ තාමත් අර ඔබට කුතුහලයක්ව තිබෙන සමහර තැන්දේ මේ පොතෙහි අඩංගු වෙනවා මෙවැනි පොත් ඉදිරි අනාගතයේදී බිහි වෙයිද සහ මේවැනි පොත් බල කරන්නට උනන්දුවක් දක්වන්නේ කවුද අනාගත පරපුර තුළ ප්‍රශ්නාර්ථයක් අපහට නිරන්තරයෙන්ම තිබෙනවා දැන් මේ මට ඔබෙන් අවසාන ප්‍රශ්නයේ විදිහට අනුර මහත්මයා අහන්නට හිතෙනවා ඔබ ඇත්තටම අපේ රටට සම්පතක් ඒ යුගයේ මේ ඔබ කළ මෙහෙවර මේකෙන් තමයි අපිට එළියට එන්නේ මේ පොතපත තුලින් තමයි ඔබව අපිට උගහා ගන්නට පුළුවන් වෙන්නේ ඔබේ සාරය කොහෙද තිබුණේ කියලා අනාගතේ දැන් අපි අභ්‍යවකාශ මේ පරිේෂණ කරනවා ලෝකයේම ඇමරිකාව රුසියාව මෙවැනි බලවත් ලෝකයේ බලවත් රාජ්‍යයන් මේ 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 සඳ පිළිබඳව සොයන්නට දැන් මම හිතන්නේ අනාගතයේදී අඟහරු පිළිබඳව විවිධ මාති මතාන්තර ගොඩනැගීමින් පවතිනවා සඳහා ඒ සඳහා පරිේෂණ කරන්නට අඟහරු මතට යන්නට අඟහරු මත ජනාවාස පිහිටවන්නට මේ තාක්ෂණය මේ විද්‍යාව කොතරම්නම් දුර ගමනක් යන්නට මේ ලෝකය බලාගෙන ඉන්නවද කියලා අපිට යම් කිසි වූ අදහසක් තිබෙනවා ඔබෙන් අහන්නට හිතුවේ මේ 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 පවතින මේ ක්‍රමය තුලින් මේ විද්‍යාව මේ ලෝකය දිනාගෙන තියෙන ජයග්‍රහණත් එක්ක මේ සොයා ගැනීම එක්ක මේක කොහෙට යයිද මේ අනාගතේ කොහේ නවතීද මම දන්නවා ඒකට ඔබට නිශ්චිත උත්තරයක් දෙන්නට බැහැ කියලා හැබැයි ඔබේ දැනුමත් එක්ක ඔබ මේ ගවේෂණය කරපු තොරතුරුත් එක්ක ඔබට යම්කිසි සඳහනක් කරන්නට පුළුවන් දේ සඳහා අත්ත වශයෙන්ම හොඳ ප්‍රශ්නයක් කාලෝචි ප්‍රශ්නයක් මට නැගුවේ නමුත් අපි මේ බලනකොට ගිය සතවර්ෂයේ එක බලනකොට අපේ ලොකු බලවුරු තිබ්බා ඒ කියන්නේ මේ කාලේ වෙනකොට 2020 විතර වෙනකොට අගහලට මිනිස්සුයෙකු යවන්න පුළුවන් කියලා මොකද දැනට කෘතිම මේ ඒ කියන්නේ රොබෝ යානවල් කීපයක් යවලා තියෙන පාත් ෆයින්ඩර් අරව මේවා එතකොට මංගලයන් කියලා ඉන්දියාවත් යව්වා අගහරුට ඉතින් ඒ ලැබපු අත්දැකීම් මත මේ ඇමරිකන් විද්‍යාඥයෝ මම හිතන්නේ සෝවියට් විද්‍යාඥයෝ මහන්සි වෙනවා ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම අගහරුට යානවල් යව්වේ එතකොට ඇමරිකන් නාසා ආයතන විද්‍යාඥයෝ ලොකු මේ වැඩපිළිවෙළක් තිබ්බා ඒගොල්ලන්ගේ 2020 25 වෙනකොට අඟහරුට යවන්න
ඉතින් ඒවට අවශ්‍ය උපකරණ හදන්න එතකොට ඒවට කොහොමද මේ මේ අජටගස ගාමින් පුහුණු කරන්නත් ඕවාදී මේ ඒගොල්ලන්ගේ ඒ සැලස්මල් වලට ඇතුළත් වෙලා තිබ්බා. නමුත් මේ ආර්ථික ප්‍රශ්නේ ලෝකේ එන්නේ ආර්ථික ඇමරිකාවටත් අපහසු තත්ත්වයන් ඇති වුණානේ මේ ආර්ථික ප්‍රශ්න හන්ද ආර්ථික විශේෂම ආර්ථික ප්‍රශ්න ආර්ථිකයෙන් දියුණු නම් සෑහෙන දේවල් කරනවානේ අපිටත් අපිට ගොඩක් මුදල් හම්බ වෙනවා නම් අපි ගොඩක් දේවල් කරනවා දැන් මේ කොරෝනා ආවට පස්සේ දැන් මේ තත්ත්වය තවත් ඉස්සරහට මේ ඒක තමයි ඒක ලොකු මේකක් කියලා තියෙනවා මිනිස්සු බේර ගැනීමනේ අවශ්‍ය දැන් විතසක්වල චාරිකාවල් පදිංචි වෙනවට වඩා රටේ ඉන්න ලෝකේ ඉන්න මිනිස්සු ගැනීමයි වෙලා තියෙන හැමෝටම මේ ප්‍රශ්නේ ඇවිල්ලා නැත්තම් මේ වන් වේ ටිකට් කියලා මේ යන්නෙන්න තිබ්බනේ නේද මණ්ඩා අඟහරුට මොකද අඟහරුට යන්න මාස ගාණක් ගත වෙනවානේ මාස අඩු ගාණේ 3-4ක් ගත වෙනවා ඒක නෙමෙයිනේ අවශ්‍ය නිකන් යවන්න බෑනේ කන්න බොන්න හුස්ම ගන්න ඔක්කොම යවන්න එපා දෙන්න එපා ඒක නැත්තම් යතරමගදී මැරෙනවානේ ඉතින් ක්‍රමසා විදි දැන් මං හිතන්නේ 2001 2001 ස්පේස් ඔඩිසි කියලා ආතසී ක්ලාක් මේ බ්‍රහස්පතියට යන ගමනක් ගැන විස්තර කරලා තිබ්බා ඒකදී මේ අපිය බලහත්කාරයෙන් මරනවා අපිය අස්වාභාවික මරණයකට පත් කරනවා ඒ කියන්නේ සම්පූර්ණයෙන් මැරිලා නැහැ ශරීරේ කළා එතකොට කෑම් බීම හුස්ම ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ කෘතිමව සිද්ධ වෙන තත්වයකට පත් වෙනවා පත් කළා මේ ආපහු ඒ ගාලෝකට කිට්ටු කළා තමයි ආපහු අපිට පණ නියම දෙන්නේ ප්‍රාණය නැවත ලබා දෙන්නේ සිහිමුර්ජාවකට ලක් කළා ඔව් ඉතින් මේ ඒවා තාමත් අර විද්‍යා ප්‍රබන්ධ හැටියට තමයි තියෙන්නේ ඒක සත්‍ය වශයෙන් කරන්න තාම වැඩි පිළිවෙලක් ඉදිරියලා නැහැ එහෙම කළොත් නම් හොඳයි නැත්තම් මේ කිලෝ එකක් වුණත් බරක් අඟහරුට යවන්න සෑහෙන වියදමක් යනවා लोके में वह राटवाल वल निष्पादने वेन विविध चित्रपट मे चित्रपट हरहा मे लोके अवकाश तरने मे लो मे अपे पृथ्वी एहाट තිබෙන ග්‍රහලෝක සම්බන්ධව ග්‍රහලෝකයේ ජීවයක් පවතිනවා කියන සාධක ඇතැම් මේ සොයා ගැනීම තුළ පවතිනවා මේ වෙන විට පරිේෂණ මට්ටමේ ඉතින් මේ මේ ලෝකය ගැන එක තැනක අනුරමාත්මයා මේ පෘථිවිය පමණක් නෙමෙයි මේ අපි මේ මුළු විශ්වය ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ එක තැනක කොටසක් පවසනවා මේ විශ්වය අනන්තයි කියලා සහ මේ විශ්වයේ මේ පරක්තරක් නොමැති නිසා මෙය සෙවීම නවත්වන්නට කියලා මේ සොයන්නට එපා කියලා ඒ කොම ඒ එසේ සොයන්නට ගියොත් ඔබේ මනස පව අවුල් වෙන්නට පුළුවන් කියලා මොගලන් මහරහතන් වහන්සේ ඉදිරියේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් ඉතින් කෙසේ වෙතත් සියලු දේ පිළිබඳව දැනුවත් වීම යම් කිසි අවබෝධයක් ලබා ගැනීම මේ මිහි මත පොළවේ පය ගහලා ඉන්නවා නම් අපි ඒ පිළිබඳව සිතිය යුතුයි දැනගත යුතුයි ඒ නිසා මේ ඒ සඳහා තිබෙන සාධක ඔහු අතින් ලැබුණ ඉතින් බොහොම ස්තුතියි හරි සුහද කතා බහක් ඔබත් එක්ක සිදු වුණා ඊළඟ පරම්පරාව මේ වෙන විට මේ පරිශන මට්ටම් මේ ටික කොහේ කොතන නවතිලා තියෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි අනාගතය දිහා බලාගෙන ඉන්නවා. විද්‍යාව කොතනටද යන්නේ? තාක්ෂණය කොතනටද යන්නේ? අර නිර්මාණය වුණ මිනිසා කොහේ නවතිද කියන දේ අපි බලාගෙන ඉන්නවා ප්‍රශ්නාර්ථයක් තියාගෙන. ඔබට ස්තුතියි පැමිණුණාට අපේ වැඩසටහනට අයබන් කියලා සමුදෙනවා. අයබන්. ස්තුතියි. ඉතින් අපි සහෘදයා විශේෂාංගෙන් සමගන්නවා දැනට ඔබට පුළුවන් උදා ඉරත් සමගින් රැඳෙන්නට.